අද අපිත් එක්ක මේ මාත් සාකච්ඡාව වාඩිලා ඉන්න රජ වෛද්‍යාරික සංගමයේ අමතරව රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන් සංගමයේ ලේකම් ඊට අමතරව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් සංගමයේ සභාපතිතුමා ඊට අමතරව රාජ්‍ය වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මාධ්‍ය ප්‍රකාශකතුමා ඒ සියලු දෙනා මම හිතන්නේ අපි රජ වෛද්‍යාරික සංගම පිටර පිළිගන්නවා ඒ සියලු දෙනා එකතු වෙලා අද මාත් සාකච්ඡා පවත්වන්නේ මේ මොහොතේදී ඇති වෙලා තියෙන මේ විනාශකාරී එහෙම නැත්නම් අපිට කතා කර යුතු සහ අපිට වගකීමක් තියෙන කතා කිරීම සඳහා කාරණා ගණනාවක් සම්බන්ධයෙන් කතා කරමු. තමුන්නාසල හැමෝම දන්නවා රජ වෛද්‍යාරික සංගමයේ විදිහට අපි ප්‍රකාශයට පත් කරපු වෛද්‍ය වැඩ වර්ජනය අද දින උදැසන 8 සිට ක්‍රියාත්මක වුණා. ඒ වර්ජනය සඳහා රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන් සංගමය සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් සංගමය සඳහා සහයෝගය ලබා දෙන්න ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒ තියෙන තත්ත්වය යටතේ දැන් මේ ඉන්න කණ්ඩායමට අමතරව තවත් කණ්ඩායම් ගණනාවක් මේ වෙනකොට අපිට දැනුම් දීලා තියෙනවා. ඒ අයගේ සහයෝගය අද මෙතෙන්ට එන්න බැරි වුණා. ඒ අය මේ ගෙන යන සටන සම්බන්ධයෙන් මේ තියෙන සටන ඇතුලේ තියෙන රට දිනවන්න අපි තේමාගත කරලා තියෙන වැඩ පිළිවෙල සම්බන්ධයෙන් එකඟතාවය පළ කරන්න ඉදිරියේදී ඒ අය මෙතෙන්ට එකතු වෙන්න ඒ අය කැමැත්ත පළ කරලා තියෙනවා. උදාහරණ විදිහට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, අන්තර් ශිෂ්‍ය ව්‍යාපාරය, ඊට අමතරව ලංකාබැංකු සේවක සංගමය මේ ඇතුළු මේ පිරිස ඉදිරියේදී මේ වැඩ පිළිවෙලට එකතු වෙන්න දැන්ටමත් ඒ අයගේ කැමැත්ත පළ කරලා තියෙන. එතන වෘත්ති සමිති ගණනාවක් ඉන්නවා. දේශපාලන පක්ෂවල යම් යම් ඒ සහයෝගය අපිට මේ වෙනකොට ප්‍රකාශ වෙලා තියෙනවා මේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන්. ඒ අනුව ඉදිරියේදී මේ අද සංකේතාත්මකව විරෝධතාවය දැක්වීම සඳහා දියත් කරපු වැඩ වාජන ක්‍රියාමාර්ගය වඩාත් පුළුල් සහ වඩාත් තීව්‍ර තැනකට ගෙන යන්න අවශ්‍ය කරන පසුබිම මේ වැඩ වර්ජනය හරහා නිර්මාණය වෙලා තියෙනවායි කියන එක මතක් කරන්න ඕන. ඒ අනුව අද දින උදෑසන 8ට ආරම්භ වෙච්ච වැඩ වර්ජනය මේ වෙනකොට දිවයින පුරා සියලුම රෝහල්වල ඉතාම සාර්ථක විදිහට ක්‍රියාත්මක වෙමින් තියෙනවා. මෙතෙන්දී අපි මතක් කරන්න ඕන කාරණේ තමයි රාජසේනාරත් ඇමතිවරයා මේ තමන්ගේ මාධ්‍ය ඒකකය හරහා සහ තමන්ගේ අමාත්‍ය කාර්යාලය හරහා පහුගිය දින කිහිපය තුළ දිගටම උත්සාහ කළා මේ වැඩ වර්ජනය කඩා කප්පල් කරා. ඒ සඳහා ගන්න පුළුවන් උපරිම බලපෑම සිද්ධ කළා. අපි දැක්කා ඇමතිවරයා විසින්ම කියපු විදිහට තමන් විසින් හදපු විකල්ප වෛද්‍ය සංගමයක් කියන නාමික සංගමය සමග එකතු වෙලා ඒ නායකයෝ කියන පිරිසත් එකතු වෙලා මේ වැඩ වටින අසාර්ථක වෙනවයි කියන එක සම්බන්ධයෙන් ප්‍රවෘත්ති නිවේදන පළ කරන තරම් නිර්ලජ්ජිත වුණා. ජාතික රෝහලට මාධ්‍යවේදීන්ට එන්න කියලා මාධ්‍ය නිවේදන පළ කළා. වෛද්‍ය වැඩ වටින ජාතික රෝහලේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන කාරණය. ඒතකොට එතම ඉතාම පැහැදිලි තමුන්නාසලටත් ජාතික රෝහලට ගියා නම් අපි වැඩ වටිනේ තුල අත්‍යවශ්‍ය සේවාවන් හදිසි ප්‍රතිකාර සේවා කටයුතු සියලුම රෝහලවල කළා. ඒ අරුණාම මොනවද ක්‍රියාත්මක වුණේ කියන කාරණේ තමුන්නාසලට හොයලා බලන්න ඕනේ. ඒතකොට ඇමතිවරයා කියපු දේද හරි ගියේ, ඇමතිවරයාගේ මාධ්‍ය ඒකකයේ කියපු දේද හරි ගියේ, එහෙම නැත්නම් ඇමතිවරයා හදපු මේ විකල්ප වෛද්‍ය සංගමයේ කියන මේ නාමික බෝඩ් ලෑල්ලට සීමා වෙලා තියෙන වෛද්‍ය සංගමයේද කියපු දේද හරි ගියේ, එහෙම නැත්නම් රජ වෛද්‍යාලික සංගමයේ තුල අපි කියපු දේද හරි ගියේ කියන එක තමුන්නාසලට තක්සේරු කරලා බලන්න ඕනේ. දැන් මේකේ ලස්සනම කතාව තමයි මේ සංගමය ඇමතිවරයාම කිව්වා ඒක තමන්ගේ සංගමය කියලා. මේ සංගමයේ ලිපියක් යවනවා ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම්. දැන් අපි සාමාන්‍යයෙන් අපි වෘත්ති සමිතියක් විදියට ලිපි ලියනකොට ඇමතිවරුන්ගේ මාධ්‍ය ලේකම් වලට අපි ලිපි ලියන්නේ නැහැ. මේ ලිපිය යොමු වුණා නම් සෞඛ්‍ය ලේකම්ට, මේ ලිපිය යොමු වුණා නම් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ට. ඒක අපිට සාමාන්‍ය තත්ත්වයක්. නමුත් මේ ඇතුළේ තියෙන කතාව මොකද්ද කියන එක හොඳටම පැහැදිලි වෙනවා මේ කියන සිදුවීමත් එක්ක. ඒ නිසා අද රටේ ඉදිරියේ විහිළුවට ලක් වුණේ, විහිළුකාරයෙක් වුණේ කවුද කියන එක මේ වෙනකොට මාධ්‍ය පිළිබඳ එහෙම නැත්නම් රජයේ රෝහල්වල වෙන සේවාවන් සම්බන්ධයෙන් හදාන්න ඕන කෙනෙකුට තේරෙන තියෙන දෙයක්. එතකොට මේ සමස්ත වර්ජනයට හේතු වෙච්ච කාරණා 8ක් අපි ප්‍රධාන කාරණා කිහිපයක්ම අපි පහුගිය දවස්වල දිගටම රටට කිව්වා. ජනාධිපතිවරයාට කිව්වා, ඒ ඇතුළු දේශපාලන අධිකාරියට කිව්වා. ඊට අමතරව අපි පැහැදිලිවම සෞඛ්‍ය ලේකම් ඇතුළේ නිලධාරි තන්ත්‍රයට කිව්වා. නමුත් ඒ සියලු දෙනාගේ මේ පහුගිය සති ගණනාව තුළ කියපු මේ කිසිවකට සාධනීය ප්‍රතිචාරයක් ලැබිච්ච නැති තැන තමයි ජනතාවගේ පැත්තෙන් හිතලා ජනතාව ජයග්‍රහණය කිරීම සඳහා අපිට ගන්න පුළුවන් තවත් එක් පියවරක් විදිහට මේ සටන ඇතුලේ ජනතාවට අවම හානියක් වෙන විදිහට මේ වැඩ වාජනය අපි සැරසුම් කරා. ඒ අනුව තමයි අද මේ වැඩ වාජනයේ ක්‍රියාත්මක වුණත් හදිසි ප්‍රතිකාර සේවා කටයුතු අපි සියලුම රෝහල්වල අඛණ්ඩව ක්‍රියාත්මක කළා. ඒ අනුව තමයි
සියලු මාතෘ රෝහල්, ළමා රෝහල්, මහරගම අපේක්ෂා රෝහල, ඊට අමතරව විශේෂිත වකුගඩු රෝග ප්‍රතිකාරයකට, ඊට අමතරව ත්‍රිවිධ හමුදා රෝහල් වල මේ වැඩවර්ජනය අපි ක්‍රියාත්මක කළේ නැහැ. ඒ හින්දා මේ දැනට ආරම්භ කරපු වැඩවර්ජනය හෙට දින උදෑසන 8 දක්වා පැය 24ක් කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා අද දින උදෑසන රැස් වෙච්ච රජ වෛද්‍යාලයක සංගම විධායක සභාව ඒකමතිකව තීරණය කළා. ඒතර මේ අවම අපහසුතාවයක් රෝගීන් ඇති වෙන පරිදි ක්‍රියාත්මක වෙච්ච මේ වැඩවර්ජනය සාධාරණයි කියන එක සම්බන්ධයෙන් අද හැම පැත්තෙම කරුණු ඉදිරිපත් වෙනවා. වෙන කාරණා අවශ්‍ය නැහැ. තමුන්නාසලගේ දැක්කා පාර්ලිමේන්තුව ඇතුළේ ඊයේ දවසේ අතුරත කතා බහක් ලක් වෙච්ච කාරණා ටික අපි විතරක් සංක්ෂිප්ත කරලා ගත්තා. ඊයේ පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය සම්බන්ධ 50 කට උඩ කිහිපයක් ගැන කතා කළා. එතෙන්දී වෙච්ච කතා බහ විතරක් තමුන්නාසලට මේ තියෙන අද මෞබිම් පුවත්පත් වාර්තා කරපු වාර්තාව ඒ උද්ෘත ටික විතරක් අරන් බැලුවා. නියෝජ්‍යමති කරුණාරත්න පරිවිතාන කියනවා ඖෂධ සහායකයන් තමයි බොහෝ පාමුසි වල ඖෂධ වේදීන් විදියට ඉන්නේ. ඒක හොඳ තත්ත්වයක් නෙවෙයි. ඊළඟට රංජිත් සොයිසා මන්ත්‍රීතුමා පැහැදිලිව කියනවා බාල ඖෂධ රට තුළට එහෙම හේතුවෙන් රෝගී ජීවිත අවදානම ලක් වෙලා. මේ අපේ රටේ උත්තරීතරයි කියන පාර්ලිමේන්තුව ඇතුළේ ඊයේ දවසේ අතුරට හෙළි වෙච්ච කාරණා. ඊළඟට වාසුදේව නානායකර මැතිතුමා කියනවා පිටතින් ඖෂධ ලබා ගැනීමටත් පරීක්ෂණ කර ගැනීමටත් නියම කිරීම ගැන විධිමත් පරීක්ෂණ. දැන් මේ රෝහල් වල වෙන ඇත්ත කතාව මේ කියන්නේ. අර විජේදාස රාජපක්ෂ ඉතපො අමුතුමා සහ වර්තමාන මන්ත්‍රීතුමා වෛද්‍ය සභාවෙන් නියාමනයක් නොවන නිසා වෛද්‍ය වෘත්තයේ නුසුදුසුසන් නේනවා. මොකද උසස් පෙළක් නැතිව චීනය ඇතුළු රටවල් වලට ගොස් වෛද්‍යවරුන් ඉසිරිනවා. ඖෂධවල ප්‍රවිතිය සහතික කළ මේ උද්ෘත කිහිපයක් මම මේ කියවන්නේ. ඒතකොට මේ සියල්ල හරහා පැහැදිලි වෙනවා අපි මේ කියන බාල බෙහෙත් තත්ත්වයෙන් බාල බෙහෙත් දැඩි ඖෂධ හිඟය නුසුදුසුසන් වෛද්‍යවරු කරන කාරණය ඇතුළු සමස්තයක් විදිහට අපි මේ වැඩවර්ජනේ තේමාව විදිහට කිව්වා බාල ඖෂධ මදිවට බාල වෛද්‍යවරුන් කියන තේමාව. බාල ඖෂධ මදිවට බාල වෛද්‍යවරු. මොකද්ද මේකින් අදහස් කළේ? බාල ඖෂධ අද වෙනකොට එනවයි කියන එක විගණකාධිපති වාර්තාහරහා සනාථ වෙලා තියෙන කාරණා. ඒතර බාල ඖෂධ මදිවට බාල වෛද්‍යවරුන් රට තුල වෛද්‍යවරු ලෙස ලියාපදිංචි කිරීම හරහා දැන් පාර්ලිමේන්තුව තුලත් ඊයේ එළිදරව් වෙලා තියෙනවා. මම දැක්කා 80 වතාවක් විභාග ලියපුවාත් වෛද්‍යවරු බවට පත් කරන්න යනවා. උසස් පෙළ අඩුම ගානේ වැඩ තුන සමත් වෙලාවත් නැහැ. වැඩ තුනටම අසමාර්ථ තියෙන. එහෙම නැත්නම් F3ක් තියෙන. ලයිට් කණු තුනක් තියෙන. ඒතකොට ඒ අය වෛද්‍යවරු කරන්නේ නැහැ. අඩුම ගානේ උසස් පෙළ විභාගයට ජීව විද්‍යා විෂය ධාරාංගෙ පෙනිලා ඉඳලා නැහැ. ඒ අය වෛද්‍යවරු කරන්නේ නැහැ. දැන් මේකේ ලස්සනම කතාව සෞඛ්‍ය අමාත්‍යාංශයේම ගිය සතියේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 850ක් බදව ගන්න දැන්වීමක් දානවා සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒ දැන්වීම තුළ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරියක් වීම සඳහා අවශ්‍ය අනිවාර්ය කොන්දේසි එහෙම නැත්නම් සුදුසුකම් මූලික සුදුසුකම් තමයි උසස් පෙළ සමත් වෙලා තියෙන්න ඕන වැඩ තුනක් තියෙන්න ඕන S3ක් තියෙන්න ඕන ඒ වගේම ජීව විද්‍යාව හදාලා තියෙනවා. ඒතකොට පෞල් සෞඛ්‍ය සේවා නිලධාරියක් වෙන්න උසස් පෙළ තියෙන්න ඕන ජීව විද්‍යාව හදාලා තියෙනවා. නමුත් වෛද්‍යවරයෙක් වෙන්න ජීව විද්‍යාව ඕනෙත් නැහැ උසස් පෙළ සමත් වෙලා තියෙන්න ඕනෙත් නැහැ F3 තියෙන ජීව විද්‍යාව හදාගන්න නැතුව කලා විෂය දාරන හදාපු අය වෛද්‍යවරු වෙන්න පුළුවන් සෞඛ්‍ය අමාත්‍යාංශයට. එතන මේ හරහා අවසානයේදී වන්දිගෙවන්න වෙන්නේ රෝගී ජනතාව තමන්ගේ ජීවිතේ. ඒක තමයි මේ පාර්ලිමේන්තුව ඇතුළේ එළිදරව් උනේ. ඒක තමයි විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා ඊයේ පාර්ලිමේන්තුවේ ඉතාම නිවැරදි විදියට කිව්වේ. එතන මේවා නියාමනය කරන්න නෙමෙයි වෛද්‍ය සභාවට. මේවා නියාමනය කරන්න නෙමෙයි සෞඛ්‍ය අමාත්‍යාංශයත් තියෙන්නේ. ඒතර මේවා නිවැරදි කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට වක්කීමක් නැද්ද? නැහැ. එහෙම නෙමෙයි. අද අපි දකින දේ තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ. මේ සේට්ටම පයින් ගහලා දේශපාලන න්‍යාය පත්‍රයන් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක වෙන්නේ. ඒතර වෛද්‍යවරුගේ ස්ථාන මාරු ක්‍රියාවලිය සම්පූර්ණයෙන් විනාශ කරලා තියෙනවා. වෛද්‍යවරුන් පත්තිනින ක්‍රියාවලිය විනාශ වෙලා තියෙනවා. ඒ හරහා ඇතිලා තියෙන අතුරු ප්‍රතිඵල වලට විසඳුම් දිනෙන් දින ප්‍රමාද වෙනවා. සීමාවාසික පත්ති ලබා දීමේ ක්‍රියාවලිය දවස ගානේ පරක්කු වෙනවා 16 වෙනිදා දිනවක් වුණා දැන් දින නියමයෙන් නැතෝ කල් දාලා තියෙනවා. ඒ හරහා ඇතුලේ ඉන්න සීමාවාසික කාල සීමා අවසන් කරපු වෛද්‍යවරුන්ට තමන්ගේ කාලය කැප කරලා ඒ ඇයට වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. සීමාවාසික වෛද්‍ය පත්තින් බලාගෙන ඉන්න වෛද්‍යවරුන්ට තමන්ගේ ජීවිතය ආපස්සට යමින් තියෙනවා. මේ සියල්ල නිවැරදි කරන්න කිසිම දැක්මක් අපිට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දකින්න නැහැ. ඒ වෙනුවට දේශපාලන ව්‍යාපෘතිය ඇමතිවරයාටයි ඇමතිවරයාගේ පවුලයාටයි ඕන විදිහට වෛද්‍ය ස්ථානමාරු ටික වෛද්‍ය පරිපාලකයන් ස්ථානමාරු ටික කරන වැඩපිළිවෙල අඛණ්ඩව කරගෙන යනවා. ඒතර මේ වැඩපිළිවෙල ආපස්සට හරවන්න තමයි වෛද්‍ය වර්ජනය ක්‍රියාත්මක වුනේ. ඒතර ඒ නිසා මේ වෛද්‍ය වර්ජනය රෝගී ජනතාවගේ ජීවත් වීමේ අයිති සුරක්ෂිත කරන්න
ක්‍රියාත්මක කරන වර්ධනයක් විදිහට ඉතිහාසගත වෙන වර්ධනය. ඒ හින්දා අද දින උදෑසන රැස් වෙච්ච රජ වෛද්‍යාරික සංගමේ විධායක සභාව අපි තීරණය කළා මේ වැඩ වර්ජනය හෙට දින උදෑසන 8ට ආරම්භ වුණා අවසන් වුණා. මේ හෙට දින උදෑසන 8ට අවසන් වෙන වැඩ වර්ජනයෙන් පස්සේ වැඩ වර්ජනයේ මුල් වූ කරුණු පිළිබඳ දැන්පත් අපි කරමින් ඉන්න පරිදි අඛණ්ඩව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන ඉදිරියට කරගෙන යා යුතුයි කියන කාරණා. ඊට අමතරව දේශපාලන අධිකාරිය වගේම සිවිල් සංවිධානය අනිකුත් වෘත්තීය සමිතිය ඇතුළු බහුජන සංවිධාන දැනුවත් කිරීමේ වැඩපිළිවෙල සැලසුම් සහගතව ඉදිරි සති දෙක තුන ඉදිරියට ගෙන යා යුතුයි කියන එක අද අපි ගත තියෙනවා. ඒ වගේම උසස් අධ්‍යාපනයේ පිළිබඳව ප්‍රතිනිධන කමිෂන් සභාව 50 කැටුම්පත මේ 50 කැටුම්පත බරපතල ලෙස පරාජයපත් කළ යුතුයි කියන දාන්න අපි හැමෝම ඇවිල්ලා තියෙනවා එක ස්ථාවරයකට. මේ රටේ සියලුම බහුජන සංවිධාන දාන එතනට එකතු වෙමින් තියෙනවා. ඒ නිසා අපි බල කරලා කියා සිටිනවා. මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය විතරක් නෙමෙයි සමස්ත උසස් අධ්‍යාපනය වලපල්ලට යවන මේ 50 කැටුම්පත කාගින්වත් අහන්න නැතුව උඩින් ගහලා අතාරින්න මේ වගේ 50 කැටුම්පත මේ 50 කැටුම්පත පරාජය කිරීම සඳහා සියලු බලවේග එකතු කරලා ඒක පෙරමුණ ගන්න කටයුතු කරලා ඒකට නායකත්වය දෙන රජ වෛද්‍යාරින් සංගම විදිහට අපි ලෑස්ති. ඒ අනුව අපි මේ වෙනකොට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අතුරේ ශිෂ්‍ය ව්‍යාපාරය සමග සාකච්ඡා කරමින් ඉන්නවා. දේශපාලන පක්ෂ නියෝජිතයන් සමග සාකච්ඡා කරමින් ඉන්නවා. අනිකුත් වෘත්තීය සමිති සමග සාකච්ඡා කරමින් ඉන්නවා. මේ සියලු දෙනා එකතු කරලා එකතැනකට අරගෙන මේ පනත පරාජය කරන්න ආගමික නායකයන් සමග සාකච්ඡා කරමින් ඉන්නවා. මේ සියලු දෙනා එකතු කරලා මේ පනත පරාජය කරන්න අවශ්‍ය දෙවැන්ත වැඩපිළිවෙලක් ඉදිරි සති දෙක තුළ ක්‍රියාත්මක කරන්න රජ වෛද්‍යාරික සංවිධානය තීරණය කළා. ඒ වගේම නුසුදුස්සන් වෛද්‍යවරු කරන්න පාර කපන අර මං ඉස්සර කියපු විදිහට බාල වෛද්‍යවරු බිහි කරන්න බාල බෙහෙත් මදිවට බාල වෛද්‍යවරු බිහි කරන මේ ක්‍රියාවලිය සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වෙලා තියෙනවා. වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාව කඩිමුඩි එහෙම නැත්නම් අත්නොමතික වෙනස් කිරීමේ ක්‍රියාවලිය ආපස්සට හරවන්න රජයේ වෛද්‍යාරික සංගම විදිහට ඉදිරි කටයුතු ගන්න තීරණය කළා. ඒ වගේම වෛද්‍ය ස්ථානමාරු සහ පත්වීම් ක්‍රියාවලිය දේශපාලන ග්‍රහණී මුදවා ගන්න අවශ්‍ය කරන තීරණාත්මක පියවර ඉදිරි සති දෙක තුළ ආරම්භ කරන්න අපි තීරණය කළා. ඒ අනුව මේ සඳහන් කරපු ඒවා සහ සමස්ත අපි ඉදිරිපත් කරන පිළිවීම් සම්බන්ධයෙන් බලපෑම බලධාරීන්ට දිගටම සිදු කළ යුතුයි කියලා කාරණය ඒ සියල්ලත් එක්ක අපි රෝගී ජනතාවගේ පැත්තෙන් හිතලා අද ආරම්භ වෙච්ච වැඩ වර්ජනයේ හෙට දින උදෑසන 8ට නිමා කිරීම සඳහා තීරණය කළා තියෙනවා. නමුත් ඒ අනුව අද මේ ක්‍රියාත්මක වෙච්ච තීරණාත්මක වැඩ වර්ජනයේ පළමු අදියරෙන් හෙට උදේ 8ට අවසන් වුණා. ඉදිරි සති දෙක කාලය තුල අපි බලධාරීන්ට කල් දෙනවා සති දෙක කාල සීමාවක්. සති දෙක ඇතුළත මේ තීරණාත්මක ප්‍රශ්න වලට බලධාරීන්ට ප්‍රතිචාර ලැබුණ නැත්නම් අද මේ අපි සංකේතාත්මක විරෝධයක් දක්වන සඳහා තමයි වැඩ වර්ජනය කැදෙවේ. මීට වඩා දරුණු මීට වඩා තීව්‍ර වෙච්ච ඒ වගේම මේ රටේ පාලකයන්ට දැනෙන විරෝධතා ආකල්ප සහිත විරෝධතා ව්‍යාපාරය ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන්න ඉදිරි සති දෙකෙන් ඔබට අපි තීරණය කළා තියෙනවා. ඒ අනුව අපි සති දෙක කාල සීමාව ගෙවෙන තැන අපි අපේ මධ්‍යම කාරක සභාව කැඳවනවා. එතෙන්දී ගන්න තීන්දුව තීරණත් එක්ක මේ සම්පූර්ණ ක්‍රියාවලිය ආපස්සට හරවන්න අවශ්‍ය කරන බරපතල තීන්දුව තීරණ සති දෙක කාල සීමාවෙන් පස්සේ ප්‍රකාශනපත් කරන රජ වෛද්‍යාරික සංවිධානයට අපි ලැස්තියි. බොහොම ස්තුතියි.